අයිබෝවන් IBMC ආයතනය මගින් ප්‍රකාශයට පත් කරනු ඒ ආයතනයේ ඉන්න ලේකක ලේකිකාවන් සහ චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරපු අපූර්ව කතන්දර පොත් පෙළක් ප්‍රබන්ධ කතන්දර කියන ශීර්ෂය යටතේ නිර්මාණය කරනු අපූර්ව කතන්දර පොත් පෙළක් ගැන හඳුන්වා දෙන්න අද මම උත්සාහ කරන්නේ මෙතනදී මුලින්ම පින්තූර කතන්දර පොත් පින්තූර මගින් කතන්දරයක් නිර්මාණය කරන්න කතන්දරයක් කියව ගන්න දරුවන්ට ඉඩ ලැබෙන අවස්ථාවක් තමයි මේක. එවැනි කතන්දර පොත් තුනක් තියෙනවා. පින්තූර කතන්දර 1, පින්තූර කතන්දර 2, පින්තූර කතන්දර 3 කියලා. මේවා නිර්මාණය කරලා තියෙන ඇත්තටම විවිධ ලේකක ලේකිකාවන් කීප දෙනෙක් සහ චිත්‍ර ශිල්පීන් කීප දෙනෙක් එකතු වෙලා කතන්දර කීපයක් නිර්මාණය කරලා තියෙනවා. මේකෙත් වෙන සුවිශේෂත්වයක් තමයි දරුවට මේ කතන්දර පොත කියවලා බලලා පින්තූර බලලා කතාවක් Tamanta තනියම නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් වර්ධනය කරන එක. නිර්මාණශීලී චින්තනයක් තමයි ගොඩනගන එක. ඊට අමතරව මේ කතන්දර පොතෙන් පස්සේ එහෙම කරාට පස්සේ අවසාන පොතේ පිටුවේ තියෙන පින්තූර කතන්දර පිළිබඳ පුංචි කතන්දරයක් ලේකක ලේකිකාවන් විසින් ඉදිරිපත් කරපු. ඒතර දරුවට පුළුවන් සංසන්දනය කරලා බලලා ඒ අනුව තමගේ කතාව ඒ ආශ්‍රයෙන් නැවත වතාවක් ගොඩනගන්න හරි නැත්නම් ඒ කතාවත් එක්ක බලන්න හරි පුළුවන්. අමයාට විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ පින්තූර කතාවල ඒ කියන්නේ වචන නැතුව කතන්දර පොත් පෙළක් නිර්මාණය කරගෙන යනවා 1 2 3 කියන පොත් පෙළක් පොත් තුනක්ම අපි දැනට ඒ සම්බන්ධව නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපි තවත් ප්‍රබන්ධ කතාවක් තියෙනවා කිරිහඳයා කියලා. මේ කතාව ඇත්තටම VV පද්මසීලි සහ සුදේස් කුමාරගේ කියන VV පද්මසීලි කතාව චිත්‍ර සුදේස් කුමාර විසින් අඳිනලද චිත්‍ර තියෙන්නේ මේ කිරිහඳයා. කිරිහඳයා කියන කතන්දර පොතේ නිර්මාණය අරගෙන බැලුවම ඇත්තට මේක තුලින් දරුවට සතුට විනෝදේ හාස්‍ය වගේ දෙයක් ලැබෙන කතන්දරයක් මේක. හරි අපූර්ව කතාවක් මේක. මේකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ කිරිහ මෞසේනහස දරුවගේ දරුවා පිළිබඳ තියෙන විශ්වාසය එකමුතුකම කැලේ සතුන්ගේ තියෙන සමගිය පිළිබඳ පුංචි ලස්සන අපූර්ව කතන්දර පොතක් අවසානයේදී කතාව ඉතා ලස්සනට අපූර්ව ලෙස නිර්මාණය වෙලා අවසාන වෙනවා. ඒ කියන්නේ දරුවෝ මේ සතුන් සියලු දෙනාම සතුටෙන් විසිර යන එකක් එහෙම නැත්නම් සතුටෙන් තමන් ලබාගත් දේ භුක්ති විඳින ආකාරයක් තමයි ඒකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මං හරි ආසයි කතන්දර. මේක ඇත්තටම කවි පොතක්. කවියෙන් කියනවා දරුවන්ගේ යහගුණ ගැන. උඟා දරුවන්ට තමන්ගේ යහගුණයන් ගැන වෙන අය කියනවට වඩා තමන්ටම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලලා තමන් කරන පුරුදු වලින්ම තමන් ගෙදර දොරේ කරන පුරුදු වලින් යහ පුරුදු හඳුන ගන්න බලන එක. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් හැඩට සාරියක් අඳින්න මාල පොටක් දා බලන්න අපේ අම්මා වගේ වෙන්න මං හරි ආසයි. මේ දරුවා ආස දේවල් හැම පිටුවකේ තියෙන ආස දේවල් පොල් ගන්න බත් යන්න කුස්සිය වැඩපොළ කරන්න අපේ අම්මට උදව් වෙන්න මං හරි ආසයි. මේ දරුවා කැමති දේවල් අවසානයේ මේ විදිහට කියාගෙන කියාගෙන ගිහලා අවසානයේ කියනවා ඔබත් ආස දේ හිතන්න ලස්සන කවියක් හදන්න ඒක කියවලා බලන්න මං හරි ආසයි. අපූර්ව විදිහට හදපු කතන්දර පොතක්. ඒකට අවසාන ඉඩක් දීලා තියෙනවා පුංචි ළමයටත් හදපු කතා කවියක් පද හතරක කවියක් ලියන්න. මේක ලිව්වේ කාන්ති අමසිංහ ඇන්දේ අවුන කීර්තිගමගේ චිත්‍ර ඇන්දේ. පුතාගේ ආදරය කියලා තව කතන්දර පොතක් තියෙනවා. ඒක VV පද්මශීලි කතාව ලිව්වේ චිත්‍ර ඇන්දේ තඹරු සිදුපමා. ඒ කතන්දර පොතෙන් ඇත්තම නිරූපණය කරන්නේ අම්මගේ විශ්වාසයක් එහෙම නැත්නම් අම්මාගේ තියෙන කරුණා ගුණයක් නිසා දරුවන්ගේ තියෙන මුරණ්ඩුකම් දරුවන්ගේ තියෙන සමහර පුරුදු ඉවත් කරලා හොඳ පුරුදු ඇතිකරන්න බලපාපු ආකාරය පිළිබඳ. ඉතින් ඇත්තට මේක හුඟක් දුරට දැන් මේ කතන්දරේ හුඟක් සංවේදී කතාවක්. මේ වගේ කතන්දර කියවීම තුලින් දරුවන් අපිට බලාපොරොත්තු වෙන ආකාරයේ යහගුණයන් තත්ත්වයකට පත් කරන්න පුළුවන් කියන හැඟීම ඇත්තටම මේකෙදී මේ වගේ කතන්දර පොත් කියවන්න දීමෙන් ලැබෙනවා. හරිම අපූර්ව කතාවක් මේක. මේ ඇන්දේ තන්දර සිඳපව මේක අඳිනකොට බොහෝ මහන්සි වෙලා කියන්නේ හුඟක් අගනා චිත්‍ර ටිකක් මේකේ තුලින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමා ඉරියව් ළමයාගේ හැඟීම් හොඳින් නිරූපණය වෙන පොතක් මේක. ඊළඟට බිසෝ. බිසෝ කියලා කතාව. බිසෝ කියන්නේ පුංචි කුඩා දැරියක්. ඒ දැරිය තමන්ට කුඩා කාලයේදී තමන් ලබාගත් යහපුරුදු තමන්ගේ ජීවිත කාලයේදී භාවිතා කිරීම තුලින් ඒ දරුවට ලැබෙන සතුටක් ගැන තමයි මේ කතාවේ කියවෙන්නේ. ඒ කියන්නේ පොඩි කාලේදී අපිට අම්මලා තාත්තලා කියලා දෙනවා කොයිතරම් දුරට අපේ ජීවිතයට බලපානවද කියලා හිතා ගන්න පුළුවන් විදිය කතාවක්. ඉතින් ඇත්තට මේක කුඩා දරුවන්ට අතර පත් කරලා දුන්නට පස්සේ පත් කළ යුතු පොත් කියලා තමයි මේවා හඳුනාගන්නේ අපි. මේ කතාව ලියලා තියෙන්නේ පද්මශීලි VV පද්මශීලි චිත්‍ර අවුන කීර්තිගමගේ චිත්‍ර. ඊට පස්සේ හැංගිමුත්තන්. හැංගිමුත්තන් කියන කතාවත් ඇත්තටම ප්‍රසිද්ධම. හැංගිමුත්තන් කියනකොටම අපි දන්නවා ජන ක්‍රීඩාවක්. දරුවන් හැංගෙනවා හොයා ගන්නවා. ඒ ක්‍රීඩාවට ගොඩක් අය කැමති. හැබැයි මේ පොතේ මේ දරු ළමෙක් හැංගෙන්නේ කවුරු එක්කද කියලා බලන්න ඕන. මේ ක්‍රීඩාව කරනකොට මේ ළමයා එකතු කරගන්න මිතුරෝ
පුංචි සත්තුන් ටිකක් ඒ සත්තු එකින් එක කොහොමද මේ දරුවෝ මේ දරුවා කොහොමද මේ හැඟුණු සතුන් හොයාගන්නේ හරි අපූර්ව ආකාරයට ඒක ඉදිරිපත් කරලා තියෙනවා ඒ කියන්නේ පරිසරයේ තියෙන දේවලුත් ආශ්‍රයම තමයි ඒ සතුන් හොයාගන්නේ දැන් ලේනෙක් සමනලෙක් කිත්තෑවෙක් ඉබ්බෙක් එක්ක මේ දරුවා මේ සෙල්ලම කරන්නේ එතකොට මේ සතුන් හැංගෙන තැන් වලින් මේ දරුවා අපූර්ව විදිහට මේ සතුන් හොයා ගන්නවා ඒක ඉතාමත්ම කුතුහලයෙන් යුතුව පිටුවෙන් පිටුව පොත් පෙරලා බැලීමෙන් දරුවාට ඒ ක්‍රීඩාවට සම්බන්ධ වීමට වගේම හැඟීමක් ඇත්තටම මේ පොත පෙරලීමෙන් පොත කියවීමෙන් දරුවට ලැබෙනවා හැඟීමුත්තන් කියන ක්‍රීඩාව ඒක කතාව සහ චිත්‍ර අරුණ කීර්තිගමගේ තව එකක් ආදරයට තෑග්ගක් ඒක සුභාසිනී ගොඩගේගේ කතාව චිත්‍ර සුදේස් කුමාර් චිත්‍ර ශිල්පියාගේ ආදරයට තෑග්ගක් කියන කතන්දර පොතෙන් හෙලිදරව් වෙන්නේ ඇත්තටම පොතේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම මොකද්ද මේ දෙන්නේ තෑග්ග කියන එක ආදරයට තෑග්ග මොකද්ද කියන එක පිළිබඳ කුතුහලයක් යුතුව ඉදිරිපත් කිරීමක් ඇත්තටම මේක ළමයිගේ කුතුහලය ආදරය සතුට විනෝදය වගේම අම්මා කෙනෙක් පිළිබඳ දරුවන්ගේ තියෙන අපූරු ලෙන්ගතු හැඟීම තදින්ම ප්‍රකාශ කරන හොඳ ලස්සනම කතාවක් අපූරු කතාවක් ඉතින් මේ කතාවේ චිත්‍රත් හරිම අපූර්වට හැඟීම් ප්‍රකාශනයත් වෙදලා තියෙනවා සාමාන්‍යයෙන් කතන්දර පොත් අතර තියෙන ඒකාකාරී බව බිඳපු කතන්දර පොත් වලක් විදිහට තමයි මේක මේ පොත් ටික අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒක ඉතින් තවත් අපූර්ව දෙයක් තමයි මේ ළමයි යනවා හැමතිස්සෙම හැම විටකම අතීතය අතීත ලෝකයට ඒ කියන්නේ තමන්ගේ සිතින්ම වාගත ලෝක වලින් ඒ ළමයි ඒ අතීතයට සමහරවිට අනාගතයටත් වෙනවා අනාගතයේදී තව අවුරුදු 50කින් තව අවුරුදු 20කින් විතර ඇති විය හැකි ලෝකයේ පිළිබඳ දරුවන්ට සිහිනමව ගන්න පුළුවන්. එහෙම ලෝකයේ කතාවක් තමයි මේ රොබෝ වෙයිලා කතාව නිර්මාණය කරලා තින්නේ. මේකත් පද්මශීලී වීවි පද්මශීලී කතාව ඇන්දේ චිත්‍ර හසිතක නාරක රන්දුන්ගේ චිත්‍ර මේ රොබෝ වෙයිලා තියෙන කතන්දර පොතේ දැනට කියන්නේ අදට අදින් අවුරුදු ගණනාවකට ඉස්සරහින් සිදුවෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් නැත්නම් සිදුවීමක් සම්බන්ධයෙන් කරන ලද පුංචි කතාවක්. ඒක හරි අපූර්ව සෙල්ලම් බඩු ආසිත ළමයි කැමති ආකාරයේ රූප රාමුත් එක්ක මේ චිත්‍ර පෙළ ගස්සලා තියෙනවා. ඒක හරිම අපූර්ව විදිහට මේ චිත්‍ර සහ පදම් පෙළ පොත ඇතුලේ සැලසුම් කරලා තියෙනවා. මේ වගේ විශේෂ ගුණ සහිතව ලියවුණු සහ ඇඳපු කතන්දර පොතක් විදිහට තමයි මේ රොබෝ වෙයිලා පොත නිර්මාණය කරන්නේ. මේ ප්‍රබන්ධ පොත් පෙළේ තවත් එක පොතක් ඒක. ඊළඟට ලස්සන පොකුණක් තිබුණා. මේක නම් ඇත්තටම දැන් අර පෙළට වඩා ටිකක් වැඩිමනක් දරුවන්ට නිර්මාණය කරපු පොතක් මේකත් අරුණ කීර්තිගමගේ කතාව සහ චිත්‍ර නිර්මාණය කරපු පොතක් මේකෙදී මේ කතන්දරයට සුවිශේෂත්වයක් මේ චිත්‍ර වලින් එකතු වෙලා තියෙනවා චිත්‍රවල තියෙන සෞම්‍ය ගතිය ඒ කියන්නේ මේ වෙනස් ආකාරයේ චිත්‍ර ටිකක් කියන එක සාමාන්‍යයෙන් සම්ප්‍රදායික බලන්න තියෙන චිත්‍රවලට වඩා වෙනස් ආකාරයේ චිත්‍ර ටිකක් නිසා ඒක නිකන් පර්යේෂණාත්මක ඉදිරිපත් කරපු පොතක් විදිහට දකින්න පුළුවන් සමස්තයක් වශයෙන් ගත්තම මේ චිත්‍ර සහිත මේ කතන්දර පොත් පෙළේ තියෙන සුවිශේෂත්වය තමයි මේ පොත් පෙළම එකිනෙකට වෙනස් විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරපු විවිධ කතා වස්තුන් විවිධ රිද්මයන් විවිධ ආකාරයේ පෙළගැස්මක් වදම් පෙළක් සහ වෙනත් විවිධ ආකාරයේ දරුවන්ගේ අරමුණු උදෙසා නිර්මාණය කරපු පොත් පෙළක් කියන තමයි මෙහිදී ඉතාමත් වැදගත් විදියට හඳුනගන්න පුළුවන් වෙන්නේ මේ පොත් පෙළේ තියෙන වැදගත්කම දකින්නේ ඇත්තටම මම ගන්න මේ විදියට ඉතින් ඇත්තටම දරුවන්ට ඉතාමත්ම දරුවන් වෙනුවෙන් එකතු කරපු එකතු කළ යුතු එහෙම නැත්නම් දරුවන්ට අත්පත් කළ දිය යුතු පොත්පත් ටිකක් විදියට තමයි මම මේ පොත් ටික හඳුන්වන්නේ